अरे मैं कहाँ कहाँ तू आ गए पलेन राव ने देन राव ने तुमने राव ने लगा तो कहाँ तू तैयार जानने कैटेगरी में मगाते सी वन वी वन दान सी टू वी टू समान आई सी थ्री वी थ्री की नहीं कहाँ दंड बुलवाने सी वी को नहीं तेंगे ने माउले कहाँ मैं तो नहीं मांगा था ना किधर बताए दोला हा गुना के लिए x के लगाना दाना c2 के ना बुदे तूना गुना करी है मा मगाद पांच सी एरी ना x के लगाना समान आई हाय वरा हाय वता वाक पांच सी के लो उत्तरे नो एक के तीन लियान डोन ने ना के मामा लियान डोन ने ओगल लियान डोन हरे मैं कौन बुदे ने दोला हाय x दाना मैं तर एक दस पांच सी एरी ना तूना एक समान आई बुदे ने उत्तर किसी हटा या खारे नहीं थे अबे ने अबे ने तो वो जाती तो एक अख़ख़ा दो वो जाती तो एक अख़ख़ा दो हो गया अब उधर ये दो है फिर जाती ख़ादूं थे ना हाँ फिर जाती वापा किधर आना है तो ले आकर मेहमान सांसद तो आवे प्रत्यक्ष या धीरे क्या निकाल सकेगा लेकिन नहीं हरी சாந்தரன் தேண்டு புழுவு கீழது நைசர் ஆட ஹாரி மேவலியாண்டு ஹாயாக கண்டு சிரணமாவுல ஹாயாயி கண்டு சிரணமாவுல ஹாயாயி கண்டு சிமீட்டேட்டமாவுல HCl திராவனே கின்னா HCl திராவனே கின்னா HCl ద్రావణకిన్ హ దేకై కన్సిడర్ మౌల HCl ద్రావణకిన్ దేకై కన్సిడర్ మౌల HCl ద్రావణకిన్ HCl ద్రావణకిన్ ఉతే మనం కీయ దున్నే 6යි 2යි నే 3යි කියලා දැන් సారీ యా 3යි యా 6යි 3යි యా సాంద్రణ 2 మీకిన్ हतराय गणसिरमाउल किंग हतराय गणसिरमाउल हतराय गणसिरमाउल HCl द्रावण HCl द्रावण घन सेंटीमीटर तुंसिया घन सेंटीमीटर तुंसिया साधा गनी मेदी मिश्र कल तू एक एक परिमा गणने करन एक एक परिमा गणने करन एक एक परिमा गणने करन
හරිනේ පොඩේ බලන්න රුචුට්ටා දැන් මං කලින් x එක විතරනේ හොයාගත්තේ පුතේ x කියන්නේ මෙතනින් දාන පරිමාවනේ මේක හෙව්වේ නෑනේ මේක හොයන්නේ කොහොමද 500න් එක අඩු කරලා දාන උත්තරේ හරිනේ හරි මේකත් මං ලියලා තියන්නම් බෝඩ් එකේ ඔය ගාන හදන්න බලන්න මේ જાතියම තව එකක් ආ ඔච්චරයි දෙන්නේ ඒ කියන්නේ මේ જાතිය ගණන් ඔච්චරයි දෙන්නේ
ఇట కాలింగ కా హరి నే బరా పలేన్ రావనే సార్ నడి కిదు బుదా సరా ఓ పోతా తోల హాయ్ హాయ్ మిరే వేళ నేద ఏక అవులక్ నే ప్రాజెక్ట్ వెనకట హరియన హాయ్ ఏ మేయాగే పరిమావ దన్నే ని మేయాగే సార్ నడి కిదు తునైద దేకైద దేకై తునై හරි නේ ඊට පස්සේ මොකක්ද අහන්නේ මෙයාගේ සාන්ද්‍රණය කී වෙන්න ඕනද හතරක් වෙන්න ඕනේ කියලා තියෙනවා පරිමාව කීයද 300යි ලේසියනේ 1 1 x කියලා ගන්න එතකොට මෙයා පරිමාව කීයද මෙයාගේ 300 ඍණ x දෙකම එකතුලා තමයි 300 හැදෙන්නේ එහෙම හදන්න පුළුවන් නේ එතකොට කොහොමද උදේ හැදුවේ අපි මේක 3 වෙනි ද්‍රාවණය කියලා ගත්තොත් c3 v3 සමානයි c1 v1 වත් ධන c2 v2 මේක සරල තර්කයක වෙන දාවේ මේ ආගේ මවුල ගණන් සමානයි මේ දෙන්නගේ මවුල ගණන් දෙකේ එකතුවට කියන එකෙන් ආවේ බේසික් තියරිය ඒ කියන්නේ මූලික තියරිය අමතක කරන්න එපා මේ කොහෙන්ද ආවේ කියලා. එතකොට C3 අපි දන්නා පුතේ 4යි පරිමාව 300යි. එතකොට ඝන සෙන්ටිමීටර වලින්මයි උත්තරය එන්න ඕන. මෙයාගේ 6යි. එයාගෙන් ගන්න පරිමාව x. ඊට පස්සේ මෙයාගේ C2 කියන්නේ පුතේ 3යි. 300 ඍණ x කියලා එන්න ඕන. මොමනේ ආවේ? එතකොට පුතේ මෙයාගේ අපිට එනවා 1200යි. හයි x ධන 900යි ඍණ 3x කියලා අපිට එනවා උත්තරයක් එනවා එතකොට 3x නේ සෝරි 3x මෙතනින් 900ක් අඩු කරපුවාම පුතේ ආයේ කී දිතුර එන්නේ 300යි ඊට පස්සේ අපිට x ට උත්තරයක් එනවා පුතේ 100යි කියලා ඉතින් x 100යි නම් මේක 200යි එහෙනම් මෙයාගෙන් 100ක පරිමාවක් ගන්න ඕන මෙයාගේ 200ක පරිමාවක් ගන්න ඕන අරගෙන මිශ්‍ර කරපුවාම මේ જાති එකක් හැදෙන ආය පුතේ සාන්ද්‍රණය හොයන්න ඕනද නැහැ සාන්ද්‍රණේ කීයද අපි හැදුවේ? හතර නේදුවේ. ඒකෝ සාන්ද්‍රණේ හතරම තමයි එන්නේ. ලේසි ගානක් ද්‍රාවණ මිශ්‍ර කිරීම. හරිනේ? දැන් අපි තව චුට්ටක් ඉදිරියට යක්. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ඉදිරියට යන්නයි යන්නේ. නැගිටලා යන්න එපා හොම ඉන්න. මේ ගානේ. හරි. මට මතක නැහැ අපි හැදුවද ඝනත්වය දීලා තියෙනකොට සාන්ද්‍රණය ගන්න විදිය. එක පහනකින්ද. ඝනත්වය දීලා තියෙන හැම කරන්න බෑ. හරි. ඝනත්වය දීලා ඒකෙන් සාන්ද්‍රණය හොයන්න ඉගෙනුවද? නෑ. අන්න එහෙම කියන්න. හරි. ප්‍රශ්නේ අහුවට පස්සේ. අපි ඒ જાතිය ගණක් හදමු. හරි. හරි. අපේ සයුරිනේ පුතේ සයුරිනේ සයුරද සතුනි සතුනි ලැචි පිස්සුන ගණන් ගන්නවා සතුනි සයුරි කියන්නේ අපේ අක්කානේ සතුනි සතුනි ඉදිරියට මොකද්ද පුතේ නම මොකද්ද සතුනි තරුෂික හඳ තරු ඔක්කොම නේද පුතේ බලාගුල එහෙම නැද්ද හරි මේගනා මේ එහෙම කරන්නේ නැහැ හරි ඔන්නා ගන්න අර සඳුනි කිව්වා සංජුද්දාවයක සීන් එකක් කිව්වනේ ආන් එකෙන් ගන්න හදන්න යන ඒ જાති ගණ කොහොමද හදන්නේ කියලා එහෙනම් හොඳට බලා ගන්න එක්තරා ද්‍රාවණයක් තියෙනවා මේකේ තියෙන සල්ෆියුරික් මොන අපතේ තියෙන්නේ සල්ෆියුරික් කියන මොනවද H2SO4 තියෙන්නේ මේකේ සාන්ද්‍රණය දීලා නැහැ සාන්ද්‍රණය හොයන්න කියලා හොඳට බලා ගන්න මෙයාගේ ඝනත්වය දෙනවා අම්මාට ඉතින් මොකද උදේ දෙන්නේ ඝනත්වය 1.2 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට ඝනත්වය කියද උදේ 1.2 ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් ඝනත්වය මේ ඝනත්වයේ තේරුම කියන්න බලන්න මේ කියන කතාවේ මේ පරිමාණයෙන් මේ ප්‍රමේය මේ ද්‍රාවණයෙන් 1 ඝන සෙන්ටිමීටරයක් ගත්තොත් ඒකේ ග්‍රෑම් කීයක් තියනවද 1.2 දැන් මේක H2SO4 ජලීය ද්‍රාවණයක් මොන ද්‍රාවණයක්ද ජලීය ද්‍රාවණයක් එහෙනම් සල්ෆියුරික් අමතරව තව කවුරු ඉන්නවද ජලයක් තියෙනවා දැන් 1 ඝන සෙන්ටිමීටරයක් ගත්තාම ග්‍රෑම් කීයක් තියනවලුද 1.2ක් තියනවලුනේ ඔය 1.2 ග්‍රෑම් කියලා කියන්නේ සල්ෆියුරික්ගේ ස්කන්ධයේද ජලයේ ස්කන්ධයේද දෙන්නගෙම ස්කන්ධයේද දෙන්නගෙම ස්කන්ධයේද තේරුණාද එහෙනම් මෙතන 1.2 ග්‍රෑම් කියලා 1 ඝන සෙන්ටිමීටරයක 1.2 ග්‍රෑම් තිබුණාට ඒ 1.2 ග්‍රෑම් කියන්නේ ඔක්කොම සල්ෆියුරික්ද
නැහැ. ඔක්කොම ජලයේද නැහැ. මේ දෙන්නගේ මිශ්‍රණයක් තියෙනවා. තේරුණාද කතාව? ඒක මුලින්ම තේරුම් ගන්න ඕන. අංක 2. දැන් මේකට සා මේ වගේ ගානකදී සාන්ද්‍රණය හොයනකොට අපිට මේකේ සංශුද්ධතාවය දෙන්න ඕන. මොකද උදේ දෙන්න ඕන? සංශුද්ධතාවය දෙන්න ඕන. මම කියනවා මේකේ සංශුද්ධතාවය ප්‍රතිශතයක් දෙර දෙන්න පුතේ 100ට 98යි. 100ට කීයද? 98යි. මේ මොකද්ද? සංශුද්ධතාවය. මේකේ තේරුම කියන්නේ 100ට 98යි කියන එකේ තේරුම මොකද්ද? මෙයාගේ ග්‍රෑම් 100ක් ඔයා ගත්තොත් ඒ ග්‍රෑම් 100න් ග්‍රෑම් 98ක්ම සල්ෆියුරික් තියෙනවා. ඉතිරි ග්‍රෑම් 2 ජලයේ තියෙනවා. ඒ කියන්නේ හොඳ සංශුද්ධ කෙනෙක් නේ මෙයා. ග්‍රෑම් 100ක් ගත්තා 100න් 98ක්ම තියෙන්නේ සල්ෆියුරික්. ඉතිරි ග්‍රෑම් 2 තමයි ජලයේ තියෙන්නේ. ඒක තේරුණාද? ඒ මොකද්ද සංශුද්ධතාවය? මොකද උදේ සංශුද්ධතාව පියුරිටි එක සංශුද්ධතාවය. ඔන්න දැන් මම පොඩ්ඩක් ගාන මේ දෙක සම්බන්ධ කරන්න යන්නේ. මම මේ ද්‍රාවණය මොකටද මිශ්‍ර කරලානේ තියෙන්නේ. 1 ඝන සෙන්ටිමීටරයක් ගන්නවා. ඒකේ බර කීයද? ස්කන්ධය කීයද? 1 ඝන සෙන්ටිමීටරයක බර කීයද පුතේ? 1.2 ග්‍රෑම්. ඔය 1.2 ග්‍රෑම් වල සල්ෆියුරික් කොච්චර ස්කන්ධයක් තියෙනවද? 100ට 98. එහෙනම් මම මොකද කරන්න ඕන? 1.2 ග්‍රෑම් ගුණ කරන්න ඕන 100න් බෙදලා 98ෙන් ගුණ කරන්න ඕන. 100න් බෙදලා 98ෙන් ගුණ කරන්න ඕන. හරි? 100න් බෙදලා 98ෙන් ගුණ කරන්න ඕන. එතකොට 100ට 98 කියලා කාගේ ස්කන්ධය කියලා මෙනවද පුතේ? සල්ෆියුරික් කියන කෙනාගේ විතරක් ස්කන්ධය එනවා. අපි බලමු මේ ජාති ගණක හදලියම්. හරි. මාත්‍රකාව සංශුද්ධතාවයේ ඇසුරින් sorry ඝනත්වය හා සංශුද්ධතාවයේ ඇසුරින් මාත්‍රකාවක් ඝනත්වය හා සංශුද්ධතාවයේ ඇසුරින් වැලමිටර කොරෝනා හැදී පුතේ හරි. අර මාස්ක් එක වැලමිටේ දාගෙන හරි. හොඳයි. එහෙම ලියන්න පුතේ. ඝනත්වය හා සංශුද්ධතාවයේ ඇසුරින් සාන්ද්‍රණය සෙවීම. ඝනත්වය හා සංශුද්ධතාවයේ ඇසුරින් ඝනත්වයේ සෙවීම. මම ඊට කලින් කිසිම අවුරුද්දකට උගන්වලා නැති විදිහට තමයි ඔයගලන්ට උගන්වන්නේ. හරි මේක ටෙස්ටිං. නෑ නෑ සාන්ද්‍රණය සෙවීම. හරි ඝනත්වය සහ සංශුද්ධතාවයේ ඇසුරින් සාන්ද්‍රණය සෙවීම. කිසිම අවුරුද්දක උගන්වලා නැති විදිහටයි ඔයගලන්ට උගන්වන්නේ. ඒක ටෙස්ටිං මේක. හරි. මේක ටෙස්ටිං ෆේස් එකක් කියන්නේ. කොටස් 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 ගන්නලා ඔක්කොම එකතු කරන සීන් එකක් කියන්නේ. මේවයි ඉතින් ටෙස්ටිං කියන්නේ හරියන්නත් පුළුවා. එතකොට ඔයගලන්ට අපි කියන්නේ ගිනි පික්ස්ලා කියලා පුතේ. ඒ කියන්නේ ලැබ් රැට්ස්ලා කියලාත් අපි ඔයගලන්ට කියනවා පුතේ. අපි පාවිච්චි කරන ආධාරවන්. එතකොට පරිචරත්ම කටයුතු සඳහා පුතේ. හරි. වැඩේ කියන්නේ සාමාන්‍ය පරිචරත්ම කටයුතු සඳහා පාවිච්චි කරනට අපි තමයි මේ කට්ටියට කෑම් බීම දීලා මුදල් අර එහෙම සාමාන්‍ය දෙන්න ඕනේ. දැන් මෙතන සිද්ධිය තියෙන්නේ ඕගොල්ලෝ මටම සල්ලි දීලා මගේ පරිචර වලට සෝකමැත්ත ඉදිරිපත්න තෑන්ක්ස්. හරි. හොඳයි. හරි. බය වෙන්න බෑ. හොඳ අවුට්පුට් එකක් දෙන්න බය වෙන්න බෑ. හරි. වැඩි සාර්ථක වෙමින් යනවා කියලා හිතනවා. හරි මම එහෙම හිතාගෙන ඉන්නවා. බස් කියනනම්. හරි. මොකද්ද ඝනත්වය සහ සංශුද්ධතාවය ඇසුරින් මොක සෙවීමද පුතා? සාන්ද්‍රණය සෙවීම. සාන්ද්‍රණය කියලා සාමාන්‍ය අපි එකකේ ගන්න මොකද්ද පුතේ? 1 ඝන ඩෙසිමීටරයක අඩංගු මොන සංඛ්‍යාවද? මවුල සංඛ්‍යාව. හරිනේ. එතකොට සල්ෆියුරික් සාන්ද්‍රණය කියලා කියන්නේ මොකක්ද? 1 ඝන ඩෙසිමීටරයක අඩංගු සල්ෆියුරික් කියන කෙනාගේ විතරක් මවුල කොච්චරක් තියනවද කියන එක. හරිනේ. ඔන්න මම දැන් දිගට හදාගෙන හදාගෙන යනවා. ඔයගලන්ට තියෙන බලාගෙන බලාගෙන ඉන්න. ඊට පස්සේ අන්තිමට ඔයගොල්ලෝ ලියාගෙන ලියාගෙන යන්න ඕන. හරිනේ. එහෙනම් බලාගෙන බලාගෙන ඉන්න මෙන්න කතාව. හරි වරුදින වැටෙන්නත් ගියා ඕ ඕ එහෙම තමයි හරි මතර ආගන්න මෙතනින් පටන් ගන්න මෙයාගේ 1 ඝන සෙන්ටිමීටරයක මුළු ස්කන්ධය කීයද කියන මේක මුළු ස්කන්ධය 1.2 ග්‍රෑම් ඒ ඝන සෙන්ටිමීටර කීයකද 1ක දැන් අපි හොයන්න යන්නේ මොකද්ද අන්තේ හොයන්න මොකද්ද අන්තිමට හොයන්න යන්නේ සාන්ද්‍රණය. සාන්ද්‍රණය ඒක කියන්න ඕන ඝන ඩෙසිමීටරයට මවුල. නේ? ඝන ඩෙසිමීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක් නේද? එහෙනම් අපි මුලින්ම ගාන හදන්න පටන් ගමු කී කොච්චරකටද? ඝන සෙන්ටිමීටර 1000කට ගාන හදමු. එහෙනම් මම මෙහෙම ගන්නම්. ඝන සෙන්ටිමීටර කීයක්ද? 1000කට. එහෙම නැත්නම් ඝන ඩෙසිමීටර 1කට ගාන හදමු. එහෙනම් මෙතන මුළු ස්කන්ධය බලන්න. කීයද? 1.2 ග්‍රෑම් තිබුණේ කීයකද? 1 ඝන සෙන්ටිමීටරයකනේ. අපි දැන් හොයන්න යන්නේ 1 ඝන සෙන්ටිමීටරයකට මේ වගේ ඒවා කීයකද? 1000ක. එහෙනම් මට උත්තරයක් එනවා පුතේ. කීයක් කියලාද? 1200 ග්‍රෑම්. මේ විතර කරන්න ඕනේ නැහැ. නිකම්ම ලියලා දාන්න පුළුවන් කීයයි කියලාද? 1200 කියලා. අයි බං.
ඝන සෙන්ටිමීටරයක ස්කන්ධය ග්‍රෑම් 1.2යි නම් ඝන සෙන්ටිමීටර 1000ක් එහෙම නැත්නම් ඝන ඩෙසිමීටරයක ස්කන්ධය ඊට වඩා වැඩි කියලා 1000 ගුණයක් වැඩි ඉන්නේ කියන්නේ 1200යි. දැන් හැබැයි මේ තියෙන්නේ සල්ෆියුරික්ගේ විතරක් ස්කන්ධයද මුළු ස්කන්ධයද පුතේ? මුළු ස්කන්ධයද තියෙන්නේ. මුළු ස්කන්ධයද තියෙන්නේ. හරි. එහෙනම් දැන් මම හොයන්න යන්නේ මොකද්ද? සල්ෆියුරික්ගේ සාන්ද්‍රණය. සල්ෆියුරික්ගේ සාන්ද්‍රණය හොයන්න නම් මට ඕන ස්කන්ධය මුළු ස්කන්ධය නෙමෙයි. එහෙනම් සල්ෆියුරික්ගේ ස්කන්ධය මම මුලින්ම හොයාගන්නවා. කොහොමද ඒක හොයන්නේ? සල්ෆියුරික් සංසුද්ධතාවය අපිට තියෙනවා 98යි කියලා. ඒ නිසා මම ලියනවා මේකේ සල්ෆියුරික් ස්කන්ධය 1200 ගුණ කිරීම කීයද පුතේ? 98යි ග්‍රෑම් කියලා එනවා. මේක තේරුණාද? අවුලක් නැහැනේ. තේරුණා. ඔන්න ඔච්චරක් එනවා. එතකොට උත්තරේ නේද පුතේ? 12 ගුණ කිරීම 98යි ග්‍රෑම් කියලා නේ නේ. මම කොහොමද තියන්නම් දැන්ට? හරි. දැන් ඔයා දන්නා මෙතන ඝන සෙන්ටිමීටර 1000ක, ඒ කියන්නේ ඝන ඩෙසිමීටර එකක සල්ෆියුරික්ගේ විතරක් ස්කන්ධය තියෙනවා ග්‍රෑම් මෙච්චර ළඟයි. සාන්ද්‍රණය කියන්නේ මොකක්ද? මම ආයෙත් අහනවා. ඝන ඩෙසිමීටර එක තියෙන ආයක හරි ස්කන්ධය නෙමෙයි මවුල සංඛ්‍යාව. හැබැයි අපි දන්නවා සල්ෆියුරික්ගේ ස්කන්ධය අපි දන්නවා. අපි දැන් හොයාගන්න ඕන මොනවා ගන්නද? මවුල ගන්න. ඉතින් පුතේ ස්කන්ධය තියෙනකොට මවුල ගන්න හොයාගන්න හරි ලේසි වැඩක් නේ. කරන්න තියෙන්නේ මොකද්ද? මෞලික ස්කන්ධේ බෙදලා දාන්නයි තියෙන්නේ. බෙදලා දාපු ගම ස්කන්ධය කියන එක මොනවා බවට පත් වෙනවද? මවුල බවට පත් වෙනවා. කොච්චරක තියෙන සල්ෆියුරික් මවුල ගන්න දෙන්නේ? ඝන ඩෙසිමීටර එකක තියෙන සල්ෆියුරික් මවුල ගන්න. ඉතින් බම් පුතේ ඝන ඩෙසිමීටර එකක තියෙන සල්ෆියුරික් මවුල ගන්න කියන්නේ මොකද්ද? ඝන ඩෙසිමීටරේ තියෙන මවුල ගන්න කියන්නේම සාන්ද්‍රණය. ඉතින් දැනුවත් වුණොත් දැනුවත් වුණා අන්තිම මොකද්ද ඒ හොයාගෙන තියෙන්නේ? සාන්ද්‍රණය හොයාගෙන තියෙනවා. එච්චරයි. හරි. බලමු. එහෙනම් සල්ෆියුරික් ස්කන්ධය හෙවන්නේ දැන් මොකද්ද හොයන්නේ පුතේ? මවුල. ඒක කොහොමද පුතේ හොයන්නේ? අපි දන්නවා 1200 ගුණ කිරීම 98 බෙදීම 100 කියලානේ අපිට තියෙන්නේ. දැන් මේ තියෙන්නේ ග්‍රෑම් ගානනේ. එතකොට මේක මවුල කරන්න මම මොකද කරන්නේ? ස්කන්ධය නෙමෙයි තියෙන්නේ. ස්කන්ධය නෙමෙයි තියෙන්නේ. ස්කන්ධය මොකෙම දන්නවද? මෞලික ස්කන්ධෙන් බෙදන්න ඕන. සල්ෆියුරික් මෞලික ස්කන්ධය වෙලා කියන්නේ කවුරු හරි? ඉක්මන් කරන්න. කැපෙන්න දීලා දෙන්න. සල්ප 32යි පුතේ. 32යි. හරි. ඒකල 16 වූ 4කුයි 32කුයි තව 2කුයි තියෙනවා. කීයද? 98යි. කැපෙන්න දුන්නේ. හරි. එහෙනම් මේක බෙදනවා කියන්ද පුතේ? 98යි ග්‍රෑම් මවුලේට. බලන්න ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා ගිහිල්ලා 98 98ත් කැපිලා ගිහිල්ලා උත්තරයක් එනවා කියන්නේ පුතේ? හා 12ක උත්තරයක් එනවා. 12යි මොනවද? මවුලේට උඩට ආපුවාම මවුල 12යි මවුල කොච්චර පරිමාවකද? එක ඝන ඩෙසිමීටරයකනේ. එහෙනම් මම අවසානයේ සාන්ද්‍රණය ලියනවා කොහොමද පුතේ? H2SO4 සාන්ද්‍රණය සමානයි 12යි මවුල ඝන ඩෙසිමීටරයට. අවුලක් නැහනේ. පියවරෙන් පියවර පියවරෙන් පියවර ආව. මෙත්‍රායි දීලා තිබුණේ දත්ත. මොකද්ද දීලා තිබුණේ? ඝනත්වය දීලා තිබුණා. සංශුද්ධතාවය දීලා තිබුණා. ඝනත්වය සංසුතාවේ දන්නවනම් ඔයාලට මොනව කරන්න පුළුවන්ද පුතේ? සාන්ද්‍රණය හොයන්න පුළුවන්. හැබැයි පියවරෙන් පියවර එන්න ඕන. මුලින්ම මොකද්ද කරන්න පුතේ? ඝනත්වය පාවිච්චි කරලා 1 ඝන සෙන්ටිමීටරයක මුළු ස්කන්ධය හොයාගන්නවා. හැබැයි සාන්ද්‍රණය කියන්නේ අපි දන්නවා ඝන සෙන්ටිමීටරයක නෙමෙයි නේද? ඝන ඩෙසිමීටරයක. එහෙනම් ඝන සෙන්ටිමීටර 1000ක කොච්චරක්ද කියලා අපි බලනවා. 1000ෙන් ගුණ කරපුවාම ග්‍රෑම් ආවා කීයක්ද? 1200ක් තියෙනවා. හැබැයි සල්ෆියුරික් විතරක් ස්කන්ධයද මුළු ස්කන්ධයද? මුළු ස්කන්ධයනේ. හැබැයි අපි හොයන්න ඕන සාන්ද්‍රණය කාගේද? සල්ෆියුරික්ගේ. එනිසා උගේ විතරක් ස්කන්ධය හොයාගන්න මම ඒක කීයෙන් ගුණ කරනවද? 98ෙන්. ඇයි ඒ 98ට කොහෙන්ද ආවේ? ඇයි පුතේ සංසුද්ධතාවයේ කීයද? 98යිනේ. 98ෙන් ගුණ කරනවා. එතකොට අපිට යාගේ ස්කන්ධේ නා සල්ෆියුරික්ගේ විතරක් ස්කන්ධය. ඉතින් අපිට ස්කන්ධය මදි. ඒක මවුල කරගන්න. මොකද කරන්නේ? මවුලක ස්කන්ධයෙන් බෙදනවා. බෙදුවාම මවුල ගාන එනවා. ඝන ඩෙසිමීටර එකක තියෙන සල්ෆියුරික්ගේ මොනවා ගන්නද? මවුල ගාන. ඉතින් පුතේ ඝන ඩෙසිමීටරයක තියෙන මවුල ගාන කියලා කියන්නෙම සාන්ද්‍රණය. චැප්ටර් ක්ලෝස්. තේරුණානේ? තේරුණා කියලා හිතාගෙන ලියන්න. පරංග. හරි. ලියන්න මේවා. ජලීය සල්ෆියුරික් ද්‍රාවණයක ජලීය සල්ෆියුරික් ද්‍රාවණයක ඝනත්වය
ගණත් ගණත් එකයි දශම දෙකයි ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වන අතර එකයි දශම දෙකයි ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට වන අතර අතර එහි එහි ප්‍රතිශත සංශුද්ධතාවය ආය කියන්නේ එතර කියන්න බෑ මට ඒක එහි ප්‍රතිශත සංශුද්ධතාවය 98 98 hina wenna bala mata සීට 98 කි. හරි. මෙම ද්‍රාවණයේ සල්ෆියුරික් සාන්ද්‍රණය ගණනය කරන්න. හරි. පටන් ගන්න පුතාල එහෙනම් පුතාල ටර්ම් ටෙස්ට් ඩේස් මට තාම කිව්වේ නැහැ හරියට ෆික්ස් ඩේස් තියනවද නැද්ද කියලා ගංගන ඉවරයි මන්ට සෙමින් එකක් දාන්න පළවෙනි පාඩම විතරක් ප්‍රශ්න දෙන්න පුළුවන් දුපුත දෙවෙනි පාඩම නැතුව ව්‍යුහගතයක්වත් දෙන්න බෑනේ මොනවද ඒ ඉද්දන්නේ නේ ගණන් ටික හදාගෙන යන්න පළවෙනි පාඩමේ අවශ්‍ය ආසෝක් පේපර්ස් කරලම යන්න ඕන මැඩම් දන්නේ ලුයිසියෝ විතරයි වෙන්න තිබුතේ නෑ දාන්න බෑ සිලබස් එකේ නැති නිසා විමෝචන වර්ණාවලිය විතරයි සිලබස් එකේ තියෙන පරණ සිලබස් එකේ දෙකම තිබ්බා දාලා තිබ්බා පච්චි දැනගන්න උගන්නන්න කියන්න පේපර්ස් වලට දාන්න එපා කියන්න පුතේ. ඒක මෙහෙම විමෝචන වර්ණාවලිය වෙන්නේ අවශෝෂණ වර්ණාවලිය අනිත් පැත්තේ ඉතින්. මේ මෙහෙම පුතේ කුණුහරුප තියගන්න කිමිස්ට්‍රි පන්ති දෑත දරා නෙමේ බදා දෙන්න පුතා පාර හරි අද කමන්නේ වට්ස්ඇප් ගෲප් එකේ හිටියන්නේ එන්න බබා නලවන්න හරි නෑ මන් දන්නේ කමන්නේ ඉතින්
प्रश्न चुटा लेसी कदना लिया मेमे जलीय एचसीएल द्रावण घनत् घन सेंटीमीटर घनत्व संशुद्धतावे सीरतिस्साई की इम द्रावणी एचसीएल सांद्रणे स्वयं मेके तीन देवी पेपर इतना है हाँ तू नीन उसमें आई है भला अच्छी अच्छा बुक दिन पता मैं इतने दिन इलाज पेपर दूर नहीं डीपीएम अनुपमा चीचू तो रंग गया नहीं विचू विद्युत चुंबक मना परमाणु क्रमांक पेपर्स इटपी विवरण तीन पेपर अंग मेदान बुलाई बलसी पुता विनमती पेरल पेर कमा मेवीदी हरी हतरे विवरणीत में हरी मैं दिना दिखते मेरे दर दिखा मेम अद्वित रखने में हम दाम गेंद मेन्टेन कर लसन अत्ते होता
अदरबान दीवर आई मैं गारंटी आप ग्रुप पेड़ दान ना आई बोल पर्सनल है ना मैसेज दान है मुमकिन ला मुमकिन मैसेज दान उन्होंने बोले